මේ රටේ අපි බැලුවොත් තීරණාත්මක මොහොතවල් සෑම තීරණාත්මක මොහොතකම දීම මොහොතක දීම ගැහැණුන් එළියට බහැලා තියෙනවා ඒක අපේ ඉතිහාසයට එකතු වෙන්නේ මොකෝ ගැහැණු අපේ ඉතිහාසය ලියවෙන්නේ නමුත් අපි බැලුවොත් අපේ සමාජය දිහා අපේ ඉතිහාසය තුලම මේ මෑත ඉතිහාසය තුලදී උනත් නිර්භීත එදිතර ශක්තිමත් ගැහැණුන් එළියට බහැපු නිසා තමයි මේ සමාජ පෙරලිවල පෙරලිවල ආරම්භ ඇති වෙලා තියෙන්නේ මේ මාතර දිස්ත්‍රික්කයේ තුලින්ම තමයි 1980 ගණන් වල ඒ ආණ්ඩුව දියත් කරපු භීෂණයට එරෙහිව විශාල පෙරලියක් මේ මේ මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා දකුණෙන් ආරම්භ වුණා ඒ ඒ වෙලාවේ මුළු රටම එක එක විදියට අවදි කරපු ඒ අම්මාවරුන් මනෝරාණි සර්වනමුත්තු වැනි ශ්‍රේෂ්ඨ නායිකාවන් කුමාරි ජයවර්ධන සුනිල අබේසේකර වැනි කාන්තාවන් උතුරේ රාජිනී තිරණගම ඇගේ ජීවිතය නැති වුණා මේ 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 වැනි දේවල් වෙනුවෙන් පෙනී සිටීම ගැන අපිට එහෙම ඉතිහාසයක් තියෙන රටක් නමුත් ඒ අපිට මතක තියෙන නා ඒ අපිට මතක තියෙන නා මොකෝ ඒවා ප්‍රසිද්ධ නා නමුත් ඊට අමතරව මේ රටේ ගැහැණුන් දහස් ගණන තමන්ගේ ජීවිත පුද කරලා තියෙනවා තමන්ගේ ශ්‍රමය දීලා තියෙනවා මේ රට හදන්න නමුත් අපේ නම ඒ දහස් ගණන් ජීවිත ඒ දහස් ගණන් ගැහැණුන්ගේ ජීවිත ගැන අපිට ඉගෙන ගන්න අවස්ථාවක් එන්නේ මොකෝ අපේ ඉතිහාසය ලියන්නේ අපි නෙවෙයි ඉතින් අපි 2024 ආරම්භ කරන ඒ සමාජ පරිවර්තනය 2024 තුල අපි ඇති කරන ඒ සමාජ පෙරලිය තුල මේ මෙවැනි දිස්ත්‍රික් සමුළු තුලින් මෙවැනි කාන්තා බලය කාන්තා නායකත්වය අපි ඇති කරමින් අපි කියන්නේ අපේ ඉතිහාසය අපි ලියන්න අපි තීරණය ගන්න ඕනේ අපේ ඉතිහාසය ලිවීමේ බලය අපේ අතට ගත යුතුයි ඒක තමයි අපි මේ ආරම්භ කරන්නේ ඒක තීරණාත්මකයි ඒක තීරණාත්මකයි අපි ජයග්‍රහණයෙන් තොරව මේ ගමන නවත්තන්නේ නැහැ කිව්වම ඒ ජයග්‍රහණය මොකද්ද කියන එක අපි චුට්ටක් කතා කරන්න ඕනේ අපි චුට්ටක් දැනගන්න ඕනේ අපි මේ සමාජයේ මේ තවත් එක් දේශපාලන මොහොතක් නෙවෙයි අපේ රටේ මේ සමාජ පෙරලියක් කරන්න යන මොහොතක් ඒ සමාජ පෙරලිය තුල අපිව ඇත්ත වශයෙන්ම අර හඳුනේජි සහෝදරයා කිව්ව විදියට මෙතෙක්කල් ගැහැණුන් පාවිච්චි කළා තියෙන්නේ පාවිච්චි කළා තියෙන්නේ අපි ඡන්දදායකින් හැටියට අවශ්‍ය වෙලාවට ඡන්දයට අවශ්‍ය වෙලාවට එළියට ගන්න එච්චරයි නමුත් අපිට අපි බැලුවොත් ඇත්තටම අපේ සමාජය තුළ අපේ දායකත්වය මොකද්ද කියලා බැලුවොත් විශාල දායකත්වයක් මේ රටේ ගැහැණුන් මේ සමාජය වෙනුවෙන් කළා තියෙනවා සෑම ආර්ථික ශේත්‍රයකම සමසමව නෙවෙයි ඇත්තට වශයෙන්ම ඊටත් එහා කාන්තාවන් ශ්‍රී ලාංකික ගැහැණිය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මැදිහත් වෙලා තියෙනවා අපි මේ ආර්ථික අර්බුදය ආරම්භ කරනකොට ඩොලර් අර්බුදයක් ගැන කතා කරා. නමුත් ඒ ඩොලර් හම්බ කරපු ප්‍රධානම කොටසක් මේ රටේ කාන්තාව, මේ රටේ ස්ත්‍රිය. ඒ ඩොලර් තමයි මේ රටේ මේ පාලකයන් දූෂණයට ලක් කරේ, මේ රට හොරකම් කරේ, නාස්ති කරේ. ඒ කාන්තාවන්, ඒ ගැහැණිය අමාරුවෙන් හම්බ කරපු ඒ ඩොලර් වලට තමයි ඒ නාස්තිකාර විදියට මේ රටේ පාලකයන් පාවිච්චි කරේ අපි බලුවොත් ඒ ආර්ථිකයට අමතරව ගෘහස්ථ ආර්ථිකය තුළ ගෘහය තුළ කරන කාර්යභාරය ඒක තුලින් තමයි අත වශයෙන්ම අපේ සමාජයේ මානව සම්පත රැකෙන්නේ උදේ පාන්දර ඉඳන් රැ වෙනකම් වැඩ කරන ඒ ගෘහණිය ඒ අම්මා ඒ සහෝදරිය ඒ කරන වැඩ තුලින් ඒ දක්වන දායකත්වය තුලින් තමයි මේ රටේ මානව සම්පත දියුණු වෙන්නේ මේ රටේ මානව සම්පත රැක බලා ගන්නෙ මේ රටේ ගැහැණිය මෙච්චර කාර්යභාරයක් කරන මේ රටේ ගැහැණුන්ට මේ රටේ මේ පාලකයන් දීලා තියෙන තැන මොකද්ද දීලා තියෙන පිළිගැනීම මොකද්ද අද වෙනකොට මේ රටේ ගැහැණියකට රැට නෙවෙයි දවල් වරුවේවත් පාරේ බහැලා යන්න බෑ පාරේ බහැලා යන්න බෑ විතරක් නෙවෙයි ගෙදර ඉන්නත් බෑ
එහෙම අනාරක්ෂිත තත්වයකට පත් කරලා තියෙන්නේ. ආර්ථිකය බිඳ වට්ටලා, බිඳුවට වට්ටලා. අද වෙනකොට ගැහැණුන්ගේ ආර්ථිකය වට්ටලා තියෙන තරමත් එක්ක අද වශයෙන්ම ආදායම් පහළ වට්ටලා ආර්ථික ගැටලු විතරක් නෙවෙයි සෞඛ්‍ය ගැටලු වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා මොකද සම්ප්‍රදායිකව ගැහැණුන් කරන කැපවීම තුලින් අර අන්ති ඉතුරු වෙන කෑම වේල ගන්න එක निराහාරව ඉන්න දරුවන්ට කන්න දීලා පෞරේ අනිත් ඔක්කොලාටම කන්න දීලා තමයි ගැහැණිය ඉතුරු වෙච්ච ටික කන්නේ බොහෝ ගෙවල් වල එහෙම නැත්නම් මොකක් හරි අමාරුවෙන් මොනවා හරි දෙයක් අරගෙන ඉන බෙහෙත් ගන්න යන්නේ ඒ කැප කිරීම සියල්ලම කරන්නේ මේ රටේ ගැහැණුන් බොරුවට මැතිවරණ කාලයේදී ගැහැණුන්ට පොරොන්දු දුන්නට නිකං හරිම ලේසියෙන් පොරොන්දු දීලා රවට්ට ගන්න පුළුවන් කොටසක් හැටියටයි අපිට සලකන්නේ අවශ්‍ය ගරුත්වය මේ සමාජයට කළා තියෙන මේ කැපවීමට මේ සමාජයට දීලා තියෙන දායකත්වයට අවශ්‍ය ඒ පිළිගැනීම ඒ ගෞරවය මේ පාලකයන් දීලා නැහැ අන්න ඒක වෙනස් කරන්න තමයි ජාතික ජන බලවේගය මේ ගමන පාටන් ගත්තේ අපි ඔබ එකතු කරන්නේ ඡන්ද එකතු කරන්න පමණක් නෙවෙයි අපිට ඕනේ ඔබේ ඡන්දය විතරක් නෙවෙයි අපිට ඕනේ ඔබේ නායකත්වය ඔබට මේ ගමනේ මේ සමාජ පෙරළියේ කොටස් කරුවන් බවට පත් වෙන්න මේ සමාජ පෙරළියේ අයිතිකරුවන් බවට පත් වෙන්න මේ රටේ ඔබට අවශ්‍ය විදියට ප්‍රතිපත්ති හදන්න ඔබට අවශ්‍ය විදියට තීන්දුව తీරන ගන්න ඔබට දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන්න අපේ ප්‍රතිඥාව තුලම අපි දැන් මේ ටික මොහොතකට ඉස්සෙල්ලා ඔබ සියලු දෙනාම එකතු වෙලා ඒ ගත්ත ප්‍රතිඥාව තුල තියෙන්නේ අපිට මේ රටේ නායකත්වයක් අපිට අවශ්‍යයි. තව දුරටත් මේ රටේ ශ්‍රමය විතරක් අපෙන් සූරා කාලා කැපවීම විතරක් බලාපොරොත්තු වෙලා ඒ දෙන ශ්‍රමයටත් ඒ කරන කැපවීමටත් අවශ්‍ය නිසි සුදුසු ඒ පිළිගැනීම ඒ ගෞරවය දෙන්න නැත්නම් ඒකෙන් අපිට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ආරම්භ කළා තියෙන වෙනස් විදියෙම ගමනක්. ඔබව මේ එකතු කරන්නේ එන්න ඇවිල්ලා මාලිමාවට ඡන්ද දෙන්න කියන්න නෙවෙයි. ඇවිල්ලා අපේ මාලිමාවට ඡන්ද හදන්න කියන එක විතරක් නෙවෙයි. මොකෝ සහෝදරියනි ඔබ දන්නවා ඒක අපි දිනලා ඉවරයි. මේ වෙනකොට අපිට මැතිවරණ නෙවෙයි අභියෝගය. මැතිවරණ අපි දිනනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒක නෙවෙයි අපිට තියෙන අභියෝගය. මැතිවරණ දිනලා අපි හදන පාලනය අපි හදන ආණ්ඩුව තුල මොන වගේ දේවල්ද වෙන්න ඕනේ මොන වගේ සමාජ පරිවර්තනයක්ද අපි කරන්නේ